අම ඉන්නේ ජයල ජයලින කනබුඩ මිනිස්සු ගම්පා දිස්ත්‍රික්කයේ විශාල නගරයක්. ඉතින් මේ දැවන්ත වේදිකාවක් ඉදිවෙනවා. ඒ වගේම තව සවුන්ඩ්ස් ලෑස්ති කරනවා. මෙතන මඩ තියෙනවා. සහෝදරවරු ඔක්කොම මඩ නොගෑවි ඔගලන්ට බලන්න එන්න දෙන්න බලන්න එන්න ලෑස්ති කරනවා. මොකද මේ මඩ කිව්වහම අර උපුල් විලක පියුම් විලක පියුම් තුන් ආකාරයකට මල් දක්නට තියෙනවා. සමහර මල් මඩේ පිපි මඩේ පරවෙනවා. සමහර මල් මඩේ පිපි දිය මට්ටමට ඇවිල්ලා එන පරවෙනවා. පියුම් පිපෙන්නේ මඩේනේ. මඩේ කොට දියක් තියෙන්න ඕන, වතුරක් තියෙන්න ඕන. නමුත් මඩේ පිපිලා, ඒ කියන්නේ මඩේ පිපිලා නෙළුම් මල උඩට ඇවිල්ලා විකසිත වෙන්නේ. ඒ විකසිත වෙන මලේ මඩ නෑනේ. අන්නේ විකසිතිච්ච මල තමයි අනුර කුමාර දිසානායක කියන්නේ. අර මඩ ගොහරුවේ දේශපාලන මඩ ගොහරුවේ මඩ නැතුව ආපු විකසිත නෙළුම් මල. නෙළුම් මලේ නෑ නේද මඩ? දැකලා තියෙනවද නෙළුම් මලේ? ආ, ඒ දිනේ ස්ටේජ් එක තව පුටු ගේනවා. මීටර 200ක් විතර තියෙනවා. පොලිසිය ඉතින් කොහොමද දෙනවනේ ඉතින් නිතරම පොඩි දාලා තියෙනවා. කෙරෝල්ටම දාලා තියෙනවා පොඩි. මේ මීගම් පාරේ ලස්සන සරසල තියෙනවා. මේ ජායල මේ බිල්ඩින් එකම දීලා තියෙන්නේ මාලිමාවට. ඉතින් නොමිල තමයි දෙන්නේ ඔක්කොම. ඒ සහෝදර වතුර බෝතල් වගේ අරගෙන යනවා. ලොකු බිල්ඩින්න දැවන්ත බිල්ඩින්න යාද අපේ අම්මලා තාත්තලා පවා මේට එකතු වෙලා තියෙනවා. මාලිමාවට එකතු වෙලා තියෙනවා. ඒක තමයි මල්ලපන ජයග්‍රහණ. අපේ ගම්මාන කියන්නේ UMP ගම්මාන. හැබැයි ඒ ගම්මාන අද වෙනස් වෙලා අද ඇවිල්ලා තියෙනවා මාලිමාවට. අන්න එයයි අපි ලබන ජයග්‍රහණ. එහෙනම් ඉතින් ඕගලන්ට පෙරේත් මම පිටිපස්සෙ දෙන්නල ඉස්සරහ බලන්න කුදු. අපි ඉන්නේ කොයි සහෝදරයා? ජයල. ජයල. ජයල ගොව කනබොර මිනිස්සු ඉන්නේ බහුතරයක්. කතෝලික ජනතාව. කතෝලික ජනතාව. දැන් වේදිකාව ඉදිමිමින් පවතිනවා. පොඩි වැසිබර කාලගුණය නිසා මේ මේක පොඩ්ඩක් තෙතබරිතයි. හැබැයි දැන් ජනතාව කොයි පැත්තේද ඉන්නේ? දැන් තෙතබරිත උනාලා ජනතාව හොඳ ශක්තිමත් ඉන්නවා. ඡන්දේ දිනේ 21 වෙනි දිනකම් බලාගෙන ඉන්නවා. ඔව්. දැන් මේ ජයාල ජනතාව ගත්තට පස්සේ අපි දන්නවා මේ බහුතරයක් කතෝලික ජනතාව ඉන්නේ. ඔව්. ඒ වගේම කතෝලික ජනතාව වගේම බෞද්ධ, හින්දු, මුස්ලිම් යන කට්ටිය මේ ජයාල පුරේ ඉන්නේ. ඔව්. හැබැයි මේ විශේෂත්වය තමයි මෙහි තියෙන ව්‍යාපාරික ප්‍රජාවත්, ඒ වගේම මේ ඒකල ජනපදයක්, ඒ වගේම සල්ලි නැත්නම් මුදල් වලින් පිරුණු ජනතාවක් තමයි මේ ජයල්ල පුරවැරේ ඉන්නේ. ඇත්තම මේක ගත්තට පස්සේ ගම්පා දිස්ත්‍රික්කයේ තියෙන නගර අතරින් විශේෂ වස්තු විශේෂම නගරයක් විදිහට මේක සලකන්න පුළුවන්. ඉතින් මෙහි ඇත්තම ගත්තොත් එහෙම මේ වෙනකොට අපි දැක්කා ප්‍රචාරක කටයුතු කරනකොට, ඒ වගේම කැන්ඩිසින් යනකොට ජනතාව වෙනදාට තිබුණු නොතිබුණු ප්‍රසාදයක් ප්‍රසාදයක් මේ වගේ මාලිමාවට එක්ක රැක් වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි අපිට දකින්න පුළුවන් මීට ඉස්සෙල්ලා මේ මේ ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රිය වුණු චරිත විශාල ප්‍රමාණයක් තිබ්බා. ඒවා සියල්ලම අද බිලී ගිහිල්ලා අද ඒවට ඒගොල්ලන්ට එන්න බැරි විදිහට, ඒගොල්ලන්ට මේ ජාල නගරයට ජාල ප්‍රදේශයට එන්න බැරි විදිහටම ඒගොල්ලෝ අපෝසත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට මේ ප්‍රදේශයේ පුරාම ජනතාව ව්‍යාපාරික වගේම මේ ප්‍රදේශයේ ඉන්න ගම් පිටින් මේ වෙනකොට මාලිමාවට එක්රස් වෙමින් මාලිමාවේ ජයග්‍රහණිය වෙනුවෙන් අනුර කුමාර සනායකගේ ජයග්‍රහණිය වෙනුවෙන් ඒක රාශි වෙමින් එකතු වෙනවා. ඒකේ පවත්වන ලබන ගම්පා දිස්ත්‍රික්කයේ පවත්වන ලබන ජනරැලි මාලාවේ එක් රැලියක් තමයි මේ ජයල ප්‍රදේශයේ පවත්වන්නට මේ ජයල නගරය, ඒ වගේම පුස්සිටිය එක පැත්තකින්, අනිත් පැත්තෙන් සතස, ඒ වගේම ඒ ඉදිරිපිට මීගම පාරේ විශේෂ වූ ස්ථානයක තමයි මේක පවත්වන්නේ. ඔව්, මේක දැවන්ත ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ පුටු විතරක් දාලා තියෙන 2000ක් විතර, තව ඉන්න පුළුවන් තව 15000ක් විතර ඉන්න පුළුවන් විශාල භූමි ප්‍රමාණයක් තමයි මේ ස්ථානය.
වෙනදඟවලට වඩා හරි විශාලයි. ඉතින් මේක සම්පූර්ණයෙන්ම පිරෙනවා. මේක සම්පූර්ණයෙන්ම පිරෙනවා. දැන්ටමත් මේ සහෝදරු ඉතාමත් කඩිනමින් වැඩ කරගෙන යනවා. ඒ වගේම මෙතන මේ වෙලාව බලද්දී ජනතාව එකතු වුණාට දැන් උන්ට එකතු වෙන්නේ කවුද? මහා බැංකුව මහා දවල් කඩලයි කියලා කෑ ගහපු ඩලස් පොලස්ලා උන් එක්ක ඉන්නවා. මහා බැංකුවක් එහෙම සිද්ධ වුණේ නැහැ කියපු උනුත් ඉන්නවා. ඒකට ඉන්ටර්වයුව දීපු උනුත් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ මුන් එකතු වුණාට දැන් මදමූලන පිළිම් පැනපු අර ඉන්නවනේ දැන් මහි මේ මේ මදමූලන පිළිම් පැන්න ළඟම හිටපු එක කප්පම් පඩත් ඉන්නවනේ මේ ප්‍රසන්න රණතුංග ඒගොල්ලොත් ඉන්නවා ඉතින්. ඉතින් අර විල්පත්තුව කපුව එකත් ඉන්නවා. විල්පත්තුව කැපුව කපනවට විරුද්ධව හිටපු එකත් ඒක පැත්තේ. උන් දෙන්නම එක පැත්තේ ඉන්නවා. ඉතින් නයි මුගටි එක කොටේ නැගලා තමයි මේ ගමන යන්නේ. දැන් නයි මුගටි. හැබැයි ජනතාව ඉන්නේ මාලිමාවත්. මාලිමාවත් එක්ක. ඉතින් මේ SD මැෂිම කොහෙද දැන්නේ චන්ද මැෂිම? දැන් ඒකත් මමට පේන්නේ රනිල්ගේ ඇත්තට තමයි කියලා තියෙන්නේ. ඇත්තම දැන් අපිට දැක්කේ දැන් ලංකාවේ හිටපු ජනප්‍රිය චරිතනේ ඇමතිවරු මන්ත්‍රීවරු ඒ වගේම ඇමරිකන් දරලා හිටපු අය. ඇත්තම අපිට පොඩි සැකයක් තියෙනවා මේගොල්ල පරාජය වෙන පැත්තට ඇයි යන්නේ කියන එක. ඇත්තම දැන් රනිල් මහත්තයා ගත්තම ජනප්‍රසාදයක් අඩුයි. ඒ වගේ සජිත් මහත්තයා ගත්තම යම් ප්‍රමාණයක රනිල් මහත්තයාට ඉහළින් ඉන්නවා තේරෙනවා. ඉතින් ඒ වගේ තියෙද්දිම මේගොල්ලෝ යන්නෙම යහිලා වැල්ලම තියෙන්නෙම ජනප්‍රසාදයේ අඩු ඒ වගේ යමක් කරගන්න බැරියයි හිතන තැනකද කියලා තියෙනවා. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහැ මොන ආකාරයට මේගොල්ලෝ මේක සැලසුම් කරනවද? එහෙම නැත්නම් ප්ලෑන් එක මොකද කියන එක අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මොන දේ වුණත් මේ වෙනකොට මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට පින්වත් පැනලා තියෙනවා. ඔව් ඒ වගේම දැන් ඩලස්ලා මාලිමාවත් එක්ක ඉන්නේ කතා කරන්නේ ඩලස්ලා. එතකොට ඔය වාසුදේව තව ඩිලාන්ලා ඒගොල්ලෝ එන්න කැමති වුණා. පත්තිනේ ඉන්න කැමති වෙන පස්සේ මේ හැබැයි ඒකට මාලිමාවේ කට්ටිය කැමති නෑ. ඒගොල්ලෝ කැමති. උන්ට ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනෙනේ කොහොම හරි ගේම් එක ගහලා ගන්න. ඉතින් ඒ නිසා මේගොල්ලෝ එන්න බැලුවා. ආවට ඉතින් ජනතාව ප්‍රතික්ෂේප කරනවනේ මුංග මෝ අවුරුදු ගාණක් මේ රට කෙලවපු ඇතිකරේ පාහර හැත්තට ආයි මාලිමාවට එන්න බෑ. ඒ වගේම මම දන්නවා අපේ ඩිලම් කියන්නේ ඩිලම් පෙරරා කියන්නේ මම නියෝජනය කරන දිස්ත්‍රික්ක බදුල දිස්ත්‍රික්ක. හැබැයි ජාතිවාදී නෑ එතුමාගේ. ඒක මම අගේ කියන්නේ මම දන්නවා ඒගොල්ලෝ ගැන. මොකද මම මේ ගම්පා වැඩ කරාට කොළඹ වැඩ කරාට මගේ ඡන්ද තියෙන්නේ බදුල දිස්ත්‍රික්කේ හාලියල් ආසනේ. ඒතර හාලියල් ආසනේ නියෝජනය කරපු ඩිලම් පෙරේරා. හැබැයි ඒ අය ආපු විදිය අපි දන්නවා. ඉතින් ආපු විදිය දන්න හින්දා ඒගොල්ලෝ දන්නවා. ඉතින් අපි දන්නවා ඔය සංධාන ගහපු වෙලාවේ එයාට മന്ത്രി ධූරයක් තිබ්බේ නැහැ. ඊළඟ මාතෘකාවේ മന്ത്രി ධූරයක් තිබ්බේ නැහැ. හැබැයි මේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രി ධූර 41න් එකක් එයාට හම්බුණා. ඒක දුන්නා. ඒකෙන් තමයි එයා යම්මාකාරයි ජම්ම බේරගෙන බදුල දිස්ත්‍රික්කේ മന്ത്രിවරයෙක් වශයෙන් හිරියේ. ඉතින් අනිත් අය දැක්කම බදුල දිස්ත්‍රික්කයක් ගත්තට පස්සේ ඇත්තම අසරණ දිස්ත්‍රික්කයක් බවට පත් වෙලා දිනවා. මේ උන්ට බදුල දිස්ත්‍රික්කේ පුරාම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. දැන් සමන්ත විද්‍යාරණ සහෝදරයා, ඒ වගේම බලගල්ල සහෝදරයා, ඒ වගේම තවත් ඉන්න අපේ සහෝදර සෙට් එක. ඒ අයද ඒක ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම මම සහෝදරට මතක් කරන්න ඕන අපිට 41ක් ආවනේ කාලේ චන්ද්‍රිකාගේ කාලේ අර යූසුම මේක මොකක් සඳහන් කරන්න කියලා. ඒ වෙලාවේ මහත් අසිරිමත් සිදුවීමක් සිදු වුණා. එකක් අපිට තව අහිමිච්ච එකක් තිබුණා. මතකද മന്ത്രിවරේ ජපානෙ ගිහිල්ලා නවත්තලා අනුරුද්ධ පොල්ගම්පල කියලා. එයා ජපානෙ ගිහිල්ලා නවත්තලා මල්ලිව නවත්තලාම ඒක නිකන් අර ලොහමිනා වැඩක්නේ පක්ෂෙට. ඒ තරම් හොඳ පක්ෂයක්. එයාව කිලිම മന്ത്രി ධූරයෙන් අයින් කරා. മന്ത്രി ධූරයෙන් අයින් කරාම මේ ගම්පා දිස්ත්‍රික්කේ ලයිස්ට්‍රේ හිටියේ ශ්‍රී ලංකාවේ කෙනෙක්. නමුත් චන්ද්‍රිකාගේ කෙනෙක්. ඒක മന്ത്രിකම බැලුවේ නැහැ. ඒ කියන්නේ වැරද්දක් කළා නම් හරි ක්ලියර්. එයාව අයින් කරනවා. Tamanට පාඩුවක් වෙනවයි කියන එක බලන්නේ පක්ෂේ. අන්න එහෙම උදාර ගතිගුණ තියෙන පක්ෂයක් තමයි දැන් මේ JVP එක දැන් NPP වෙලා තියෙන්නේ. මොකද NPP JVP කියන්නේ NPP ම තමයි ඒ අච්චේම හැදිච්ච නව සංවිධානයක්. නවාකාරයකට බලමින් නව දේශපාලන දර්ශනයක් ඔස්සේ යන විධිමත් බැල්මකින් තියෙන නව දේශපාලන දර්ශනයක් තමයි NPP කියන්නේ. ඉතින් මේ සහෝදරයා කියන්නේ බොහොම කැපවීමෙන් වැඩ කරන ෆුල් ටයිම් කෙනෙක් වගේ තමයි. ෆුල් ටයිම් වගේ තමයි නේ. ඔව් නේ. මොකද මොකද අපි දැන් මම කියන්නේ මම අවුරුදු ගාණක් දුක්ින්දා. ඔව්. ඒ කියන්නේ මම ගම්පා දිස්ත්‍රික්කෙන් තමයි නිහඩ කාලයකට පසුව ගම්පා දිස්ත්‍රික්කෙන් කටාන ආසනින් තමයි මගේ දේශපාලනය ආරම්භ වෙන්නේ නැවතත්. ඒ කියන්නේ 96 වගේ 96 ඉඳලා මේ දක්වා මේ දේශපාලනය අපි කරගෙන යනවා. හැබැයි පක්ෂයේ විදියට කඩාවැටීම් දෙක තුනක් ආවා. වීරවංශ ගිය එකත්, පෙරටුගාමි ගිය එකත්. ඒ වුණත් අපි ඒ ස්ථාවරයේ නැත්නම් පක්ෂයේ තියෙන ස්ථාවරයේ තියාගෙන අපි
අපි මේ දක්වා මේ ගමන ආවා. හැබැයි ඉතින් මේක අපි එදා ගියා නම් අපි ඒ දැන් වලට ගියා නම් අදත් අපි අපරණය බවට පත් වෙනවා. හැබැයි වීරෝචර දැන් තේරෙන්නේ නැතිනේ. ආ ඉතින් ඒ වගේ තේරෙන්නේ නැහැ. අන්න කොමුදල කියලාද? ආ ඉතින් ඒ වගේම තේරෙනවා. ඔව් ඉතින් ඔය වීරවංශලා ඔය කට්ටිය ඔක්කොමලා අපිත් එකට වැඩ කරලා ඒ ඇත්ත එක හිටපු අය. හැබැයි ඉතින් එයාට අමතක වෙලා ඇති. කොහම වුණත් අපි මේ වුණාට අසරණ තත්ත්වයෙන් වෙනුවට අපි අපේ ජීවිතේ අසරණ කාමේ හැබැයි මොන දේ ප්‍රශ්නය තිබ්බත් අපිට වේලක් කාලා වේලක් හරි ඉඳගෙන හරි මේ ගමන අපි ඇවිල්ලා තිනවා මේ දක්වා ජයග්‍රහණයේ දක්වා. හැබැයි ඉතින් අපිට සැප සම්පත් තිබෙන හැබැයි අපිට අවශ්‍ය කරන කැම්බීම් තිබෙන අපිට අවශ්‍ය කරන ප්‍රවාහන පාසුකම් තිබෙන හැබැයි අපි පයින් ගිහිල්ලා හරි අපි බොහොම අමාරු කාලේ මේ පක්ෂේ ගොඩනගන්න මේක ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ තාරුණ්‍ය පක්ෂේ වෙනුවෙන් කැප කරපු සහෝදරයෙක්. ඒ වගේම තමයි මගේ තාරුණ්‍ය කියන්නේ 1988. ඔව්. 1988 පාස් ඉස්කෝලෙන් පස්සේ අපි නැවත බැස්සේ අපි දන්නව දවල පත්‍රිකාව ගෙනල්ලා ඒ කරපු විගඩම. ඒ විගඩම ඔස්සේ තමයි අපි අවතීර්ණ වෙන්නේ සිස්සාන්තේ හරහා. ඉතින් ඒ ආපු ගමන් මාර්ගය අපි කාලයක් අපි නිහඬව හිටියා. නිහඬව ඉඳලා වෙලා නැවතත් අපි පක්ෂේ සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න පටන් ගත්තා. දවල පත්‍රිකාව ගෙනාවේ කවුද? අධ්‍යාපනය මත. ඒක හිටියේ මේ අපේ වර්තමාන ජනාධිපති. ඉතින් එයා ගෙනලා තමයි කරේ. හැබැයි මගේ තාරුණ්‍ය ආරම්භ වුණේ මගේ තරුණ ජීවිතේ ආරම්භ වුණේ ආරම්භ කරේ ওই දවල පත්‍රිකාවේ ක්‍රියාවලියත් එක්ක. ඉතින් අපි බොහොම අමාරු මේ ගමන ආවා. හැබැයි අපි ජයග්‍රහණය කරා දැන් ඇවිල්ලා තියෙනවා. මට දැන් අවුරුදු 55ක් වෙනවා. හැබැයි 55 තුලම අපි අපේ ඇඟේ කිසිම ආකාරයකට කසල නැහැ, කුණු නැහැ, ජරාව නැහැ. පිරිසුදුකම තවමත් අද රැකලා තියෙනවා. ඒක තමයි අපි ලබන ජයග්‍රහණය. ඒ ජයග්‍රහණයත් එක්කම අපි ලබන එක දෙමෙ තමයි සතර තමයි අපේ අම්මලා තාත්තලා ප්‍රතාක UMP ප්‍රතාක මහින්දවාදී. අද වෙනකොට අපේ ගම්මාන අපේ අම්මලා තාත්තලා පවා මේට එකතු වෙලා තියෙනවා. මාලිමාවට එකතු වෙලා තියෙනවා. ඒක තමයි මම ලබන ජයග්‍රහණය. අපේ ගම්මාන කියන්නේ UMP ගම්මාන. හැබැයි ඒ ගම්මාන අද වෙනස් වෙලා අද ඇවිල්ලා තියෙනවා මාලිමාවට. අන්න එයයි අපි ලබන ජයග්‍රහණය. එහෙනම් ඉතින් ඔයාලට පෙරවත් මම පිටිපස්සෙන් දෙන්න ඉස්සරහ බලන්න පුදුමයි.